මුළු රටේම සමගි ජන බලවේගය උද්දාමයට ආඩම්බරයට පත්විය යුතු අවස්ථාවක්. ඇයි මම එහෙම කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. මේ වර්තමාන රජය පළාත් පාලන මැතිවරණය හකුලන්නට නතර කරන්නට මුදල් ලබා නොදීම තුලින් ඒ අකර්මණ්‍ය කරපු මැතිවරණ ව්‍යාපාරය මැතිවරණයේ පැවැත්වීම ශක්තිමත් කිරීම සඳහා අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ටරිම් ඕඩර් එකක් ලබා දුන්නා. අන්තර්කාල නියෝගයක් ලබා දුන්නා. මොකද ඒ නියෝගය? මුදල් ඇමතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මැතිවරණය සඳහා 2023 වසරේ අයවැයෙන් වෙන්වුණු අරමුදල් ලබා නොදීම වැළැක්වීම. බොහොම සරලව කියනවනම් වෙන්වුණු මුදල් ටික ලබා දිය යුතුයි කියන ඒ උත්තරීතර නියෝගය අපේ රටේ ස්වාධීන අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා ලබා දුන්නා කියන එක මම බොහොම ආඩම්බරින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් මිත්‍රවරුනි, පහුගිය දවසක මමත් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වී සිටින මොහොතක යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු සැසිවාරයට මම සහභාගී වුණේ නැහැ. ඒ මොකද මැතිවරණයක් පැවැත්වෙන නිසා. හැබැයි රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලොකු විකට රංගනයක් එළි දැක්වුවා. ඔහු කිව්වා සල්ලි නැහැ, සල්ලි දෙන්න හැකියාවකුත් නැහැ, සල්ලි තිබුණත් දෙන්න අවශ්‍ය නැහැ. ඒ මොකද මැතිවරණයක් නැහැයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දුන්නු ඉන්ටරිම් ඕඩර් එක හරහා බොහොම පැහැදිලි මතයක් මේ රටේ නිවැරදි මතයක් ස්ථාපනය කරලා තිබෙනවා. රටේ ජනාධිපතිවරයා පුන පුනා කියද්දී මේ රටේ මැතිවරණයක් නැතයි කියන එක රටේ ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව මුදල් අමාත්‍යංශයේ ලේකම්ටත් මුදල් ඇමතිවරයටත් කියනවා. මැතිවරණයට මුදල් ලබා දීම වැළැක්වීම තහනම් කරලා, වෙනත් වචනකින් කියනවා නම් මැතිවරණය සඳහා මුදල් ලබා දිය යුතුයි. ඒක අයවැයෙන් වෙන්වුණු මුදල්, 2023 සඳහා වෙන්වුණු මුදල්. මේ තීන්දුවත් සමග ජනාධිපතිවරයාගේ විකට රංගනය අවසන් වෙනවා. මතකද පාර්ලිමේන්තුවේ කියපු කතා? සමගි ජන බලවේගේ මන්ත්‍රීවරු ගිහිල්ලා යාට කියනවලු අනේ කොහොමටත් මැතිවරණයක් දෙන්න එපයි කියලා. එහෙනම් මිත්‍රවරුනි, මේ ශ්‍රේෂ්ඨාධිකරණේ ඉන්ටරිම් ඕඩර් එක ලබා දුන්නේ සමගි ජන බලවේගේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරපු ඒ විශේෂ නීතිමය ක්‍රියාදාමයක් නිසයි කියන එක මං කියන්න කැමතියි. මේ රට හැම වෙලාවෙම මං මුලා කරනවා, හැම වෙලාවෙම බොරුව ක්‍රියාත්මක කරනවා. දැන් සත්‍ය කුමක්ද බොරුව කුමක්ද කියන එක රටට හෙළිදරව් කරලා තිබෙනවා
මේ රටේ උත්තරීතර අධිකරණය එන මේ රටේ ලක්ෂ 220ම සූදානම් වෙන්න තමන්ගේ ඡන්ද අයිතිය තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා බංකොලොත් මාතෘභූමිය සෞභාග්‍ය සම්පන්න දේශය බවට පත් කිරීමේ ගමනට ඔබ සියලු දෙනාම සූදානම් වන්න සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරවීම උදෙසා අපි හැමෝම දන්නවා මෙයක් මීමන මැතිවරණ කොට්ටාසේට නායකත්වය ලබා දෙන අපේ හිතවත් විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා නියෝජනය කරන කොට්ටාස තේ කර්මාන්තේ ක්‍රියාත්මක වෙනවා ගොවිතැන් රැකියාව ක්‍රියාත්මක වෙනවා අපනයන භෝගයක් හැටියට කුරුඳු භෝගය වගා කරනවා අති විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා රාජ්‍ය සේවයේ නිරත වී සිටින අපේ රටට අභිමානයක් වන රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ පිමුරුපත් සකස් කරමින් සිටිනවා මේ වර්තමාන රජය මම කියනවා මේ රටේ රාජ්‍ය සේවය රටේ අභිවෘද්ධිය උදෙසා රටේ සෞභාග්‍ය උදෙසා හසුරුවන්නට ආණ්ඩු කටයුතු කරන්නට ඕන හැම වැරද්දක්ම මේ රටේ ලක්ෂ 15ක් 16ක් පමණ රාජ්‍ය සේවකින්ගේ ඇඟ උඩින් යවලා හරියන්නේ නැහැ හොඳට මතක තියාගන්නට ඕන මේ රටේ බංකොලොත් භාවයට වග කිව යුත්තේ රාජ්‍ය සේවකයෝ නොව රාජපක්ෂ පවුලයි ගෝඨාභය රාජපක්ෂයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි රාජ්‍ය සේවකයෝ නෙවෙයි රට බංකොලොත් කරේ රාජපක්ෂ පවුල මේ රටේ දූෂණේ වංචාව හොරකම අහස උසට ගෙනහිල්ලා රට තුල පවුල් පාලනයක් ක්‍රියාත්මක කරලා ඒ පවුල් පාලනය තුලින් අපේ රට සතු සම්පත් දේපල විනාශ කරලා මිත්‍රවරුනි අද රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් රට සුරකින්න නෙවෙයි රාජපක්ෂ පවුල සුරකින්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අවස්ථාව රැකගන්න ඕන ආරක්ෂා කරන්න ඕන රටේ ජනතාව රටේ සමස්ත ජනතාව නමුත් මේ ආණ්ඩුව රකින්නේ රාජපක්ෂ පවුල් පරම්පරාව මම පැහැදිලිව තමුන්නාන්සලට කියන්න කැමතියි මේ රටේ තේ නිෂ්පාදනයේ ශක්තිමත් කරලා කෘෂි කර්මාන්තය නවීකරණය කරලා නිෂ්පාදන කර්මාන්ත අපනයන ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය කරලා අපිට පුළුවන් අපේ මාතෘභූමිය ගොඩ ගන්න අපි රටක් හැදීර වෙනස් වෙන්නට ඕන අපි රටක් හැදීර අලුත් වෙන්නට ඕන අපි රටක් හැදීර ධනය උත්පාදනය කරන්නට ඕන ධනය උත්පාදනය කරන්න පුළුවන් හොඳම ක්‍රමය මානුෂීය ධනවාදය උපයන ධනය මේ රටේ හැම ජන කොට්ටාසයකටම බෙදී යවන්නට ඕන ආදායම සම්පත රට පුරාවටම බෙදෙන්නට ඕන එතන තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන්නේ මේ ද්විත්ව ක්‍රමවේදය තුල සමාජ වෙළඳපොළ ආර්ථිකය තුල අපි අදහස් කරනවා අපේ රටේ අලුත් කර්මාන්ත විප්ලවයක් ඇති කරන්න නිෂ්පාදන කර්මාන්ත වගේම තොරතුරු තාක්ෂණ අපනයන අපි ප්‍රවර්ධනය කරන්නට ඕන අධ්‍යාපන ශාස්ත්‍රයේ බොහොම පැහැදිලි වෙනසක් සිද්ධ කරලා සයන්ස් ටෙක්නොලොජි ඉංග්‍රීසි ඉංජිනේරින් මැත්ස් මෙඩිසින් එන්වයරන්මන්ටල් සයන්ස් මැනේජ්මන්ට් සයන්සස් මේ යනාදී
ගෝලීය ශ්‍රම වෙළඳ පොළ ඉල්ලන ඒ රැකියා ඉල්ලුමට අපේ රටට හැකියාව තිබෙන්නට ඕන සැපයුම ලබා දෙන්න. ගෘහ සේවිකාවන් හැටියට අපේ අම්මලා පිටරට යවලා අනාථ කරවනව වෙනුවට ඒ අයගේ ජීවිත විනාශ කරනව වෙනුවට ඇයි අපිටින් ඔබට හිතලා ලොව ඉල්ලන හෙද හෙදියන්ගේ ඉල්ලුමට අපේ රටේ ජාත්‍යන්තර තලයේ පුහුණු වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලා ඒ ඉල්ලුමට සැපයුම ලබා දෙන්න බැරි අපිට ඒ දේ ඉෂ්ට කරන්නට පුළුවන්. අන්න ඒ නිසා අපි රටක් හැටියට දියුණු වෙන්නට ඕන. අපි ලොව දිනන නව තාක්ෂණයට මුල් තැන දෙන්නට ඕන. ලොව දිනන රටවල් වල තාරුණ්‍ය තොරතුරු තාක්ෂණය ඔස්සේ ඉදිරියට යනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඔග්මෙන්ටඩ් රියැලිටි, වර්චුවල් රියැලිටි, මැෂින් ලර්නින්, බිග් ඩේටා මේ යනාදී වැනි නව සංකල්ප තුලින් ලොව දිනන ගමනක් යනකොට අපිත් සුහුරු රටක් බිහි කරන්නට ඕන. අපිත් පොහොසත් රටක් බිහි කරන්නට ඕන. ඒ ගමන පටන් ගන්නට ඕන අධ්‍යාපනයේ ලොකු වෙනසක් ඇති කරලා. ගමේ නගරේ පෙර පාසලෙන් අපි මේ වැඩපිළිවෙල දියත් කරන්නට ඕන. එනිසා මේ අවස්ථාවේ මෙරැස්වීම අමතන්නට මට ආරාධනා කිරීම ගැන අපේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමාට අපේ අවංක ආදර ස්තුතිය පුද කර සිටිනවා. එතුමාගේ නායකත්වය තුලින් අනිවාර්යෙන්ම අක්මීමන මැතිවරණ කොට්ටාසය සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරනවා කියන ප්‍රතිඥාව ලබා දෙමින් ඔබ සියලු දෙනාටම ජයෙන් ජයමත් පත් වේවා කියමින් මන් නිහඬව බොහොම ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.